දධර්ම ඒවල් uh, e, uh, uh, YouTube චන්ල හා සම්බන්ධ වන ගෞරෝණීය ස්වාමීන් වහන්ස මෙහණින් වහසේ ඒ වගේම දේපුතේ අදාපේ සූදානය ඒවල් බුද්ධර්ම YouTube චැන්ල මින් යාලට පාඩම ලවා දෙන්න ඉතින් ඔයාල දන්නවා මේ වසග තත්වත් එකං ඇතිවෙලා තියන ඒ ඇඳරි නීති කාල සීමමාව තුළ youtube චැල්ලේ මගින් යාලට එකදිකට අපිට පාඩන් දෙන්න අපසුතාවයකට පත්වෙලා තියෙනවා ඉතින් අපි ඉදිරියේ ප්‍රශ්නය විසුදුනම් පස්සේ අපි නැවතවාලට එකදිගට පාඩන් දෙන්න බලාපොත්තු වෙන ඉතින් බොහෝ පිරිසැ අපිත් එකදන් එකතු වෙලා ඉන්නවා එතකොට ඒයගේ දැනුම තවත් පුළුල් කරගැනීම සඳහ අපි ඒවල් චැන්ලේ මගින් බුද්ධර්මය ය චැල්ලේ මගින් අපි පාඩක් ලබා දෙනවා. එතකොට අද අපි කතා කරන්න විශේෂ පාඩමක් ඒ එකට හේතුව මං කියන්නන් ඒ ද අපි මේ දදි නිපුුණතා මට්ටන් දෙකක් ඉවරකර පලමු නිපනතාව දෙවෙන නිපනතාව වරකර අද පටන්ගන්නේ. උන්ගැෙන නිිනතාවේ පලමු පාඩම තයි අද අපි සාකච්චා කරන්න බලාපොත්තු වෙන්න. එතකොට මේ පාඩම අංකවයෙන්ගත්තොත්ෙම අපිට කියන්න පුළන් විසි හත්තය නි පාඩම කියිය. හැබැයි මං කැමදේ අංකවසයෙන් පාඩම වෙන් කරන්නට වැඩේ නිපුුණතාමට්ටන් වසෙන් අපට පාඩම් වෙන් කරගන්න පුළුවහන් මහිතනවා අපි ේක සුව පහසු ක්‍රියාවලිය කියලා. ඒකට හේතුව තමයි නිපුණතාමටටන් නිපුණනතාමට්ටන් වලට අනුව තමයි අපි බුද්ධර්මය විෂය හදැරිය යුත්තේ ොකද පේපර හැදනා කකෘතිය. පළමු පේපරේ දෙවැනි පේපෙරේ ඒ ක්‍රමවල අනුවතමයි එනිපුනතාමට්ටන් වල අනුවතමයි ඒ ක්‍රියාවලේ සිද් වෙන්නේ එතකොට ිප ප තුන්ගෙනනිපනතා මට්ටම පළමු මාතෘකාවතමයි අද අපි සාකච්ඡා කරන්න ඒකයන්නේ බුද්ධකාලීන භාරතීය ශ්‍රමණ සමාජයේ පිළිපඳවතමයි අපි අද සාකච්ඡා කරන්න එහෙනම් වැඩි කතා භාක් නැතු අපින් පාඩමට එතකොට බුද්ධකාලීන භාරතය ශ්‍රමණ සමාජයේ ටිකක් ගැඹුරු වචන්ටික් තියනීමේ පාඩමිනේ බුද්ධකාලීන තින බුදු හාමුදුරුවෝ ධර්මානවදයේ භාරතය ශ්‍රමණ සමාජයේ. දයාලු ්‍රමණ සම්ප්‍රදාය පිලිබඳ තම යබිම කතාරන්න නෑ ැ කෙනකුට හිතෙනපුල ශ්‍රමණ කියපුවාම් මේ අදා පිසාකච්චාරෙේ බුදු හා මුදුරෝපමක ැත අපගෙන ඒ මාතෘකා අපි හඳුන් වනවා. ද්ධකාලන්නන ාරදය ශ්‍රණ සම්පදාය කොටස් වසයෙන් ගත්ත ත්හේ අපි කියනවා බාහිරක ශ්‍රමණ සම්ප්‍රදාය, සාක්්‍ය බපුත්‍ර සමන සම්පදාය කියලා එ ඒගැ මඟගදෙන හඳුන්න්න ගතේ සාක්ක්‍ය ්‍ර සම්පදාය කියන්නේ සාක්්‍ය පුත්‍ර සමන සම්ප්‍රදාය කියන්නේ බෞද්ධ සමන සම්ප්‍රදායට. එතකොට අධාපිකතා කරන්න ඔය බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය පිළිබඳව නෙවෙයි. හදට දක දයාාගනෙකනේ බුද්ධකාලීන බුදුහාමුදුරු ජීවත්ත නවදේ තුළ තිබුණු අනිත් ශ්‍රමණ සම්ප්‍රදාය පිබඳවතම අපි කතාගන්න එහනම් මංඟානයවත වතාවක් කියන මේ පාඩම අහදදිින්. හොඳයට අවබෝධෙන්හන්න අපි මේ කතා කරන්නේ බුදු හාමුදුරුවෝ ජීවත්වෙන කාලන ඇතන් ධර්මාන අවධිය තුළ ඉන්ඩියාව තුළ තිබුණු අනෙක් ශ්‍රමණස්කණ්ඩායම් පිළිබඳවතම අපි අධ්‍යයනය කරන්න මේ මාතෘ කව තුළ එතකොට විභාගයට අපි ප්‍රශ්ණය අවත්තේම බුද්ධකාලීන භාරතිය ශ්‍රමණ සම්පදාය පිළිබඳව හඳුන්න්න කියලා ඔයාලා මේ බෞද්ධ සමන සම්ප්‍රදාය ගැලි වුවොත් වැරදි අනිශ්‍රමණ සම්පදායන් පිළි බදවතම ලියන්න තියන්නේ එනිසාපි තීරණය කරPDFෆල්ෙකු තුයාලට ලබා දෙන්න මේ නෝට්ට එක මේකට නෝටක හද අපි ෝල බලාපොරොත්තු වනවාPDෆයිල්ලෙකු ලබාන තින් මේ වඩ එකේ ස්ප ඩිස්කප්ෂන් එක අපි ඔයාලට ධනවා පාඩම දානවා ඉතිPDඩය කරා දානවා අලටක ලබාගන පාඩන් අධ්‍යනය කර ඒ මේ පාඩම අධ්‍යයනය කර පුළුවන් එහම් අප පාඩමටයන් එතකු බද්කාලන භාරජය සම සමාජය පිළිබඳව අධ්‍යයනය කර හැෙන අපි න්නවපුතේදන් භාරතී ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරද්දිී ආගමික වසයෙන්පුතේ ප්‍රධාන වසයෙන් කිස්තුපූරව හයිවනිසිය වසේ ප්‍රධානම වශයෙන්පුදය අපිට අධ්‍යයනය කරදදිී අපිට පේනවා මේ ආගමික ශ්‍රම්පදාය කියන මේ කොටස භාරතය සමාජයට ප්‍රබල බලපෑමක් කරලා තියෙනවා. එතකොට අපි ඒ කොටස් දෙගක් වසයෙන් ගත්ොත් බ්්‍රාක්්මන ශ්‍රමණ කියලා කොටස් දෙක්. එතකොට අපි දන්වද බ්‍රාක්්මණ සම්ප්‍රදාය ගත්තම් පස්සේ බ්‍රාක්්මණ කියපුගන් අපි දන්නවා ඒ හිටපු බමුණු පිරිස. එතකොට ශ්‍රමණ කියනක පිළිබඳව තමයි අදාබි මේ සාකච්චා කරන්න යන්න අපි දැ මේ සම්පදාායන් ගැන පොඩ්ඩක් අතා කරල බලමු. දැ බ්‍රාක්්මණ සම්ප්‍රදායකයන්න පුතේ වෛදිකයෝග පටම්ම භාරතය තුළ ප්‍රබලව පැවැති ආගමික සම්ප්‍රදායන්. මොවුන්ගේ ආගමික සාහිත්‍යය තමයිපුතේ වේද. එකන්නේ වේදේ තමයි මොවුන්ගේ ප්‍රධාන ආගමික සාහිත්‍යය වුණේ. එතකොට මේ අයගේ ප්‍රධාන ආගමික නායකයා. තමයි මහාබ්‍රක්්මයා. එතකොට බ්‍රාක්්මණ සම්ප්‍රදායට ප්‍රතිචාරවසයෙන් ගොඩ නැගුණ එකන ප්‍රතිවිරුද්ධව ගොඩ නැගුණු ශ්‍රම්පදායත් තමයි මේ ශ්‍රමණ ශ්‍රම්පදායක ලි හඳුන්වන්නේ. එතකොට මේ අගේ ආරම්භය සිද්ධාන්නපුතේ ආර්‍යයක උපනිසත් යුගෙත්. මෝන් ඥාන මාර්ගය අනුගමනය කර දියනෝ එකොට හෙනම් මේග අපි කරුණු කීපයක් වැදගත්ලබින ඒ එක යන්නේ එතකොට භාරතීය ඉතිහාසය පිළිබඳව වධ්‍යයනය තරත්ද අපිට සම්ප්‍රදායන් දෙකක් කකම් වෙන ආගමික වශය. ඒ තමයි බ්‍රාක්්මන සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදායි. එතකොට බ්‍රාක්්මණ සම්ප්‍රදායපුතේ පැරණී ශ්‍රමණ සම්ප්‍රදායට වැඩිය. ැිත්වොත්හෙම වයිදිකියෝගේ පටම්පුතඒ පැවතනද වයිිගියෝග ත්වොපපුතේ අපි දන්නවා බහුදේවාදේ සියල්ල දේවත්වයට ආරෝපනය කරලා හ තිබ්බ. එතකට ඊට පස්සෙපුතේ අපි දැන්ගත්තොත්තයහෙම ගාසින්වැල් ඊට පස්සේ සොභහාවධර්මය කියලකමු සභහවධර්මය දේවත්වයට ආරෝපනය කරල බ ඊට පසපුතේ පහුකාලීන අපි දකිනවා ඒ මතෙන් මිනිස්සු මිදිලා ඊට පසේ ඒක දේවාදට යොමුවවා. එතකොන ඒ දේවාද තුළ තමයි, ්‍රහ්මණනංකල්පය ගොඩනගෙන. එකොට එහෙනම් බ්‍රාහක්්මණ සම්ප්‍රදාය කියල සම්ප්‍රදායක් ඔන්න වෛදකයුගේ පටම්ම අප පිට දකින්න පුළුවන්. එතකොට ශ්‍රමණ සම්ප්‍රදාය කියැන ඊට පසුකාලීනව උපනිෂක් ආර්‍යයක යුගවල තමයි පුතේ මේ ශ්‍රමණ සම්ප්‍රදාය ආරම්භ වෙන්නේ. එතකොට බ්‍රාක්්මන සම්ප්‍රදායේ ප්‍රධානම ආගමික සාහිත්‍යය වුණේ වේද සාහිත්‍යය. මෝන්ගේ දෙව තමයි මහා බ්‍රහ්මය ඉට පස්සේ බ්‍රාහ්මණ සම්ප්‍රදාායයට ප්‍රතිවවිරුද්ධමතයක් වසේ තමයි ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩ නැගුණේ එතකොට අර බමනපුතේ සියල්ල දේවත්වයට ආරෝපනය කරදදිී ශ්‍රමණ සම්ප්‍රදාය තුළ ඥාන මාර්ගයට අවස්ථාව ලබා දුන්න එකැන තමන්ගේ මනසිං අවබෝධ කරගන්න වූ ඒ සත්‍යයට අවස්ථාව ලබාදීලා තියෙනවා. එතකොට මේනු සෙමන සම්ප්‍රදායතේ වන ශ්‍රමණ කියන වචනේ ශ්‍රම්්‍යා ධාත්තුයෙන් පුත ගඩනැල දෙද අපටිටඒ පාලි බ්දකෝෂය තුළ මේ වචනය අර්්‍යයනය කරන්න පුළුවන්. එතකොට ඒද ස්්‍රමණ ්‍රම් කියන ධාතුව මේ හැදිච්ිේ ශ්‍රමණ කියන වචනය අර්ථය තමයි වෙහෙසීම. ්‍රයත්නය ැරීම උත්සහ කිරීම ශ්‍රමයේදීම තපස යන වචනවලින් ඒක අපිට හඳුන්න පුළුවන් ඒවගේ විධ සබ්දකෝෂයන් වල මේක ධර්ථ දක්වලා දියන සංස්කෘත සිංහල සබ්දකෝෂය ඒවගේ විවිධ පාලි සබ්දකෝෂයන්තුළ විධ අර්ථ අපිට ලබාදීලා තියනවා. එතකොට කොහමුණත්න්නේ ශ්‍රමණධාතුයෙන් උපන් ශ්‍රමණ සබ්දයෙන් උත්සාහ දරන්න ඊට පස්සේ පරිස්ශ්‍රයේ දෙන්න කිය ඔය විධ විදියට පුතේඒ ශබ්ද කෝෂයන්ගේ අර්ථ ලබාදීලා තියනවා. එතකොට ශ්‍රමණ කියන්නේ අන්නේ පිරිසට. එතකොට අපිට දැපුේ බෞද්ධ සාහිත්‍යයට අනුව ශ්‍රමණ සම්ප්‍රදාය පිළිබඳව අපට අධ්‍යයනය කරන්න පුළමන්. එතකට අපි දකිනවා ශ්‍රමණ සම්ප්‍රදාය පිළිබඳවට මෙන්න මෙම උදාහරණානු කූල උදාහරණ තුළින් අපට අධ්‍යයනය කරන්න පුරොම පලවෙනි සූත්‍රය ඇයටට ගන්නවා කෝසල සංයොත්තයේ සත්්‍යත ජටිලි සූත්‍රයේ. නැ වැද සූත්‍රය දේශනාවක් බුද්ධකාලීන භාරතයේ ශ්‍රමණ සම්ප්‍රදාය පිළිබඳ අධ්‍යයනය කරන්න. ඒක දේන බදේ. මෙම සූත්‍ර දශනාවට අනුව ජටීල නිගන්ට අචේලක ඒකසාටක පරිබ්බ්‍රාජකාදී ලෙස සමන පිරිසක් සිටී බව දැක්වයි. මෙම පිරිසට අමතරව තීර්ථක කාමාසක අලන්සාටක ත්‍රවට්ටක ත්‍රවම්මක යන විධ කොටස්ද සිටී බව ත්‍රපිටකගේ ඇතැම් සූත්‍රවල දැක්කේ ඔන්න එහෙනන් අපිට දැන් බුදු දහමේ. සත්‍ර ැත් ්‍රිපිටකේතියන සත්‍රයන් තුලිින්පපුතිට අධ්‍යේනය කරන්න පුළුවන් බුද්ධ කාලීන ාරතිය ්‍රණ සම්ප්‍රදාය පිළිබඳ. ඒතමයි සංයුත්ත නිකාය කෝසල සංයුත්තේ තියන සත්ත ජටල සූත්‍රයෙන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. අපි ඒේ සඳහන් කරනපුේ ජටිල නිකන්ට අචේලක ඒ සාටක පරිබ්‍රාජක ඉට පස තීර්ථක කාකමාසක අලන්සාටක ත්‍රවාට්ටක. අම්මක කියලපුද විවිධ සමන කොටස් හිටිය කියල ඔන්න සඳහන් වවා සත්ත ජඩ්ල සූත්‍රයේ ඉට සැබි තවස් සූත්‍රයත් දනය කරමු දීගනිකායේ සාමන්්‍ය පල සූත්‍රය. දැම සාමාන්‍ය පල සූත්‍රයේ සහන් වෙනවා මෙම කාරණය බුද්ධකාලීඉන සමන සම්ප්‍රදාය තුල ඉතායලින්ම සිටිය සස්සාත්තුරුන්ය මෙම ශ්‍රමණ සම්ප්‍රදාය හා අනෙකුත් සිටිය ශ්‍රමණයන්ද දෙවියන් පිළිබඳව විශ්වාසය ප්‍රතික්්ෂේප කොට ඇත ඔන්න අපිට. සාමාන්‍ය පල සූත්‍රය පුතේ ශ්‍රමණ සම්පදාය පිළිබඳව ශ්‍රමණ පල පිළිබඳව්‍යයනය කරන්න තියෙන වැදගත්ම සූත්‍ර දේශනාව දීග නිකාය තියන්නේ එ එකකොට මේ දීගනිකාය සාමාන්‍ය පල සූත්‍ර මං මෙතන ෙටිකාරණයක් විතර ගත්ත මේ සම සම්ප්‍රදාය හඳුන්න්නට ත විස්තරාත්මක මේ සූත්‍ර අධ්‍යයනය කරද යාලට අධ්‍යයනය කරන්න පුළුවන් ඒ අයගේ ආගමික ඉගැන්නේම් එතකොට ඒ මොන වගේ බෘතද මොවගේ අන්තවාදයන්ද අය ැට දැරුව මොනවගේ දෘෂ්ටීන්දඒ පිබඳව වැඩිවශය අධන. රැ ලුවම මේ ූලි කාරණයක් තරයි ගත්තේ. එතකො මේ සාම්‍යඵල සූත්‍රය තුළ සහන්නවා බුද්ධකාලීන්න භාරතිය සමනම්ප්‍රධා තුළ ්‍රබල. ආගමික සම්ප්‍රදාය මේ ආගමික පිරිිසත් තමයි මේ සස්්‍යාස්තෘුවරු කිය හඳුන් ඕයාලට හතරුවන්නන්නේ පුුණතා මට් මේ දේ සසාහස්තුරු වෙනම අධ්‍යේනය කරන්න්නයෙනවා පූර්ණ කස්සප මක් කල ගෝසාල සංජයේ බෙල්ල අටිපුත්ත ඊඩ වසිදි ගට නාධපුත ඔයාධදිවශයෙන් සස්සාතුරු පිළිබඳ වද්‍යයනය කරන්නන අපිේගේ පාඩම අද්‍යනයකනම දැනටමිතන සස්්‍යස්තුවරු කියල පිරිසක් හිටියා කියනකාරණය විතර අපි මේකද කතා කරන්නේ. එතකොට මෙම පිරිසකු දේ අනෙකු සිට ශ්‍රණයන්ද . යන් පිබඳද විශ්වා ශ්‍රමණයන්ද ඒ පස දෙවියන් පිල්ිබඳව විශ්වාසයේද ප්‍රතික්ෂේප කල දන නකට මේ ප්‍රධාන වශයෙන්ම අර දේවවාදේ නැත්තහර දෙවියන් වහන්සේ පවිතින්ස අල්ල සිද්ධ කරනයි කියන ඉගැන්නීම ප්‍රතික්ෂේප කරලා තියනවා. ඉට පසේ දීගනිකාය බ්‍රහ්මජාල සූත්‍රේ. මෙම ්‍රමණ පිරිස ඊක්්ෂන නිර්මාණවාදය ෙවත් දේවවාදේ බැහැරකොට තර්කනය පිමර්ශනය විචාරය යෝග භාවනාවගින් සත්‍යය සෙවීම හා සත්‍ය අවබෝධ කරගැනීම අත්‍ය අවබෝධ කරගැනීමට ප්‍රයත්නය දරීම ශ්‍රමණයන්ගේ ප්‍රකට ලක්ෂණයක් වෙලා තියෙනවා. මෙම සමණයන් බ්‍රාක්්මනිගැන්නම් වූ වර්ණධර්ම, ස්වධර්ම ආපද්ධර්ම මුළුමලින්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එසේම මෙම සම්ප්‍රදාය තුළ ස්ත්‍රීපක්ෂයටද ශ්‍රමණ ජීවිත ගත කිරීමට අවස්ථාව ලබල දීඩ තියනෝ ඔන්න දීගෙනකායේ බ්‍රහ්ම ජාල සූත්‍රයේ ඒ සූත්‍රී තිදා වැදගත් සමන සම්ප්‍රදායපිට බඳ සියලු කරුණුවත්දයනය කරන්න පුළුුවන් සූත්‍ර දේශනාවක් ඉති ම මේ කෙටිකාරණයක් විතරයි ගත්තේ. එතකොට මේ ශ්‍රමණ පිලිස ඊශ්වර නිර්මාණවාදේ. එකන මහාබ්‍රක්්ම කියන සංකල්පය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එකනේ අර මහාබ්‍රක්්මයා විසින් සියල්ල මැව්වායි කියන සංකල්පය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වෙනුවට තර්කනය තර්කය විමර්ශනය විචාරය හිටස භාවනාව යෝග භාවනාවලට වැඩි අවස්ථාව ලබාදීල සත්‍යය අවබෝධ කර ගැනීමට න ප්‍රයත්නය දරලා තියෙනවා. එතකොට ශ්‍රමණ සම්ප්‍රදාෑය තුළ බ්‍රාක්්මණ ඉගැන්න්නීම්වල නැතන් ඒ බ්‍රාක්්මන සම්ප්‍රදාය ප්‍රධාන ඉගැන්වීම් වන වර්ණ ධර්මය ඒකුල කියන කොටස ඉඩ පස ස්වධර්ම ආපත්ධර්ම කියන මෙන්න මේ පුතේ මූලික සංකල්පයක් ප්‍රතික්ෂේපය කරලා තියන මුළුමනින්ම පතික්ෂේපකර ලදින ඒ සංකල්පයක් ශ්‍රමණ සම්ප්‍රදාය තුළ පිරිගත්ය නෑ එතකොට හෙෙනංඋන්නේ ස්කෝසර සංයත්තයේ සත්ත ජදල සූත්‍රය දීගනිකායේ සාමා්්‍යපා සූත්‍රය දීගනිකායේ බ්‍රහ්ම ජාල සූත්‍රය කිය මෙන්න මේ ශ්‍රපිටගේ සූත්‍ර ලිින්ිට බුද්ධ කාලී භාර්තය ශ්‍රමණ සමාජය පි බඳ වද්‍යනය කරන්න පුන එතකට විශේෂය මේ ්‍රහ්මජාර් සූත්‍රයේ දැකන තවත්කාරණය ඇත්තමයි කාන්තාවන්ට ප ශ්‍රමණ ජීවිත ගත කරන්න අස්ථාව ලබාදී තියෙනවා. එකක ්‍රහ්මණ සම්ප්‍රදාය ගත්තන් පසේ අපිදන්නවා කාන්තාව ඉතාත් පහත්ත්වයට දාලා තිබේ හතර නිපුණතාමට්ටමේ. ලට වෙන මපියක කාන්තාවගේ තත්ත්වය පිළිබඳව උගන්නනවා ඒ ප්‍රා්මණය ඉගැන්වීමම් තුළ තියෙන. එතකොට මේකෙති අපිට දකින්න පුළුවන් ශ්‍රමණ සම්ප්‍රදාය තුළ කාන්තාවට දශ්‍රමණ ජීවිත ගත කරන්න අවස්ථාව ලබාදීල දින උදාහරණ ගත්ව සුන්දරිී සුචිමුකී කියනඒ කාතාවන් පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ඇති විශේෂයේ මිම මේ අතර රණය ගන්නන්නේ ද බෞද්ධසමන සම්ප්‍රදාය තුළ බි දකිනවා කාන්තාවන්ට ඒ අවස්ථාව ලබාදීර තියෙනවා ශ්‍රමණ ජීවිතයක් ගත කනන්න අප නැම් පැවිද ලබ ගන්නඩ අවස්ථාව දීල තිය ොි උදාහරණ ගත්තු මහාම්‍රජපති ගෝතමය පටාචාරා කිසා ගෝතමින් අපි දගෙනවා උපලවන්න වගේ කාන්තා චරිත හැටියට මෙහෙණින් වහන්සේලා හැටියට ප්‍රබල චරිත බවට පතුනා ඒ කාන් තවන්. මොත් සමනම්පාඇතු අප දකින බුද්ධකාලන ාරතිය සමනම්පදදායන් තුර මෙ වගේ කාන්තාවන්ටත් ශ්‍රමණ ජීවිත ගත කිරීමට අවත්තාව ලපාදීර තියනවා. එතකොට මේ ශ්‍රමන සම්පදාය හිට පිරිසපතුත විදධ වෘත. තපස්චරයා අනුගමනය කරලා තියෙනවා එතකොට මේ අය අන්න ඒවවා තුළින් කෙ යටපත් කරන්න උත්සාහදර දිෙන දැ අපිගත්තොත්ෙම විධ වෘත සුනක වෘත ගෝෘත ළඟට අජජකවෘත අන්නේ වගේ අපි සරලෝම ගත්තොත් හෙම බල්ලෙක් විදිහට ගොනක් විදිහයට එලුවෙක් විදිහයට වගේ අන්නන්නේ විදිහයට අය ජීවිතය ගත කරන්න අවස්ථාව උදාගර ගත මෙන්ම විෘත හරහා ඒවගේ විධ ත පපස්චර්යාතයයාය අනු ගමනය කරවා අප ඒවවා අධ්‍යයනය කර පුල්හොම්. ඒවගේ මේ අය විශේෂයේම අත්තකිලිමතානයියෝග ත මේ ශ්‍ර සම්පදදාය වැඩි පිරිසක් අපිට දගන්න පුළුවන් අත්ත කලිමතනියෝගය අනුගමනය කරනවා. ඒවගේම කාමසුකාල්ලි කානියෝගයක් මේ කාලෙහිට පු ශ්‍රමණයෝ අනුගමනය කරලා තියෙනවා වඩලා තියනවා. ඉට පස්සේ සම සම්පදාය නියෝජනය කළ පිරිසතර සිටි ශ්‍රමණකණ්ඩායන් කීපයක් පිළිබඳවා පිට හත විස්තර තුලින් අපිට එකන නාමිකව අපිට අ්‍යේනය කරන්න පුළුවන්. තැන් අපි නාමිකව ඒ හිටපු සැමන සම්ප්‍රදායේ මොනවගේ ලක්ෂණද තිබ්බේ කොයිවගේ අයද හිටියගේලි ද අධ්‍යයනය කරලා බලමු. එතකොට ජටිල කියල පිරිසක් හිටියා. එතකොට මේය ජටිල කියලා හඳුන්නලා තියන්න පුතේ ජටාදරපු නිසා එක ඔළුවර ජටාවක් බැදගෙනී දල තියන. තකොට ඔඕුන් විශාල ප්‍රසිද්ධයක් කිුලු පිරික් මේ අයි පුතේ ාරතිය ්‍රමණ සම්ප්‍රදාාය තුළ. විශාලම ප්‍රසිද්ධියත් උසුලපු පිරිසක්. ජටා දැරීම ගිනි පිදීම ුරෘද්ධ ගංගා ජලයෙන් ස්නාානය කොට පව සෝදා හැරීම ඊට පස්සේ අනගාරික විසීම ආදිය මූන්ගේ ලක්ෂණය විය. බුදුරදුන් දවස ජීවත් වූ උරුවෙලකාශප නදීකාශප ගයාකාශප යන අය. ඒ අතර ප්‍රධානවේ මෙම ජටිලයන් විශාල ආගම අනුගාමික පිරිසද්ද සිටී බව බුද්ධවන්ස අට්ටකතාව තුළ සඳහන් මෙ ඔන්න බුද්ධවන්ස අට්ටකර්තාවට අනුව අපිට මේ ජටිලගෙන පිරිස පිළිබඳු අධ්‍යියන කරන්න පුළො අපිදන්න එතකට ටිල කියන්න ජටා දාරගෙන හිට පුුව අය එතකොට මේ අයපුේ ජටාදැරීම ගිනි පිරීම සුරුද්ධ ගංගා ජලගේ කියැන තමන්ගේ පව් සෝදා හැරීම ඒ ගංගාවල අපි දන්නව යමුණා නදී ඉට පස්සේ අන්නේ ඒ වගේ ගංගාවලින් මේ අය තමන් කරපු පවු සෝදා ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඉට පසේ අනගාරිකව ඒගැන්නන්නේ ගිහිගේ නික්මරාදම මේ ඇය ජීවර්තලා තියන්නේ සියලු දේවල් අත හැරලා.ය අපිට ප්‍රබල චරිතරිිකත් දකින්න පුළුවන් උරුවලකාශව නදීකාශ්‍රප ගයාකාශ්‍රප වගේ ප්‍රබල පිරිසක් අපිට දකින්න පුළුුවන් ජටිල කියන සම්ප්‍රදාය හිටපු. ඊට පස්සේ නිගන්ට. නිරුවත් ්‍රණ පිරිසාක් කුණනාමේ නිග්ඩ කියෙන පිරිස එකඇන තමන්ගේ මුළු සරීරයම නිරුවත් කරගන තමයි මෙය හිතේ. මෝන් අචේල සම්ප්‍රදායට ඇත්තන තකට මෝන්ගේ සම්ප්‍රදාාතමයි අචේලක කියන සම්ප්‍රදාය. සහමමුලින්ම්ම නග්නෝූ පිරිස දිගම්බර වූ අතර අඩක් නග්නෝූ පිරිස සේතම්බර වය ඒගැනපුදේ සහමුලින්ම තමන්ගේ සරීරය නිරුවත් කරගෙන නිහිටව පිරිස දිගම්බර කියල හඳුන්න්නලා දේන අඩක් නග්නොෝයගෙන රීරයේ අඩක් වහගෙන හිට පවා අය සේදම්බර කියල හඳුන්න්නලා දේවා මේ අය පරමා විහිංසාවාදේ. අනුගමනය කරලා තියෙනවා ඊට පස කර්මය පිළිගත් අතර කිරියවාදී වෙලා තියෙන එකන්නේ කමය පුබ්බේත හේතුවාදය පිළිගත්ත ඊට පසේ අපි දකින්න පුුණුව සස්සාතුූරුව අතට ප්‍රධානම චරිතයක් බවට ප්‍රබලතම චරිතයක් බවටත් වෙලා හිටිය නිගණඩනාද පුත්ත කියන. ඒ ආගමක නායක තකොට ඒ අපිට අධ්‍යියනය කරන්න පුලන් ඉතින් දීග නිකායේ සාමන්‍ය පලසූත්‍රය තුළෙන් මේ අයගේ මේ නිගන්ටයන් පිළිබඳව ප්‍රබල ලෙසපිට තොරතුරු අධ්‍යනය කරන්න පුළහන් මොනවගේ ඉගැන්වීම තිබ්බේ කොයි වගේ හැසිරීමම් රටවද තිබ්බෙ කොයි වගේ මතද දරුව කලපිට අධ්‍යනය කරන්න පුළහන් ඒ වගේ විශේෂයම බදු හාමුදුරුව සමඟ නිගන්ට නාතපුත්තගගේ ශ්‍රාවකයන් ප්‍රබල ලෙසා පිට දෙක්ක වාද විවාද සිද්ධකරපු ආකාරයඒ ආගමික ම පි. බඳග මවිිවාධ්‍යයන් සිද්ධකරපු ආකාරැබිට දකින්න පුළහන් විශේෂයෙන්ම උපාලිවැනි ප්‍රබල චරිත. ඊට පස්සේ ආජීවක කිය කොටසක් හිටියා. එතකොට මේ අයගේ දර්ශනය හෝ පිළිවතක් අනුගමනය ක අය නොේ. එතකට මේ අයකුදේ කිසිම දර්ශනයකෝ පිළිවතක් අනුගමනය කර හිටියේ නැහැල්ලු. ආජීවක හේතුුවෙන් හෙවත් දිවි රැකීමේ උපයාගත් උපායක් වශයෙන්ත මයි පැවැදිවූුවන් ලෙස මේ අය හඳුන්වන්න්න පුළුවන්. එතකට ආජීවක කියනයට කිසිම ආගමයක මතවාදයක් . තිබුණු අය නෙවේ. මේ අඇය තමන්ගේ ජීවිකාව රැක ගන්න තමයි මේ සර්මන සම්ප්‍රදායට අයත් ඉඳලා තියෙන්නේ. ආජීවකෝ නග්න එකන නිරුවත් පිරිසක් වෙලාතිෙන. එතකොට උපක පාටික ජම්බුක ආදී ආජීවකෝේ අතර් ක්‍රීප දෙනක ජම්බුක වගේ ගත්තන් පස්සේ අපි කතා කරනවා යථවාදි තතාකාරි යතාකාරි තතාවාදි ගුණේ තුළ අපි කතා කරනවාද කිය කන කරන දේ කියන කියන ගුණ. ිබඳව කතා කරත්ද භාරතය ඉන්දල දයනොවය විධ එකගන බොරුක් කියෙන ඒ කියන දේ කරන්න න්නේෑ කරන දේ කියන්නේෙත් නෑ අප ජම්පුකා ජීව පිළිබඳව සාකච්ඡා කර. එතකො අන්නේ වගේ අය හිටිය එයට කිසි මදර්ශනයයක්කු ආගමික මතවාදයක් තිබෙන ය ජීවත්තීමේ ක්‍රියාවලිය කියන අනික්ෂමන සම්ප්‍රදායට දක්වන ඒකන බාරතීය ජනයා දක්වපු අනුග්‍රහය මත මෙ අයදක මෙ අත්ේ තමන්ගේ ජීවි කාව පවත්වාගෙන යන්න පැවැදිූ පිරිසත්තමයි ආජීවක කියලා අපිට ගන්න පුළවන්තක මේ අයබුදේ නිර්රවා සරීර දර්බෝ අහිටිය ගන්න සවීරයේ ඇනුම් අයින් කරලා ඒ එහම තමන්ගේ පැවිද්ද සිදු කරගෙන ඉඳ පු ආකාරයක පිට දකින්න පුළුවන් එතකොට මේ අයගේ ප්‍රධාන ඉගැවීමට අකිරියවාදය වගේ මේ අය අකිරියවාදය වගේ ඉගැවමුත් අනුගමනය කරයි පිළිගන්නන්න පව් පිලිගන්නන්න ඒගේ කරුණුකාරණය මේ අය අනුගමනය කරාගේ ලිට අධ්‍යයනය කරන්න පුළුවන් දීග නිකායයටට කතාව තුළින්. ඊට පස්සේ පරිබ්‍රරාජක. පරිබ්‍රාජකයු ගිගේෙන් නිෙක්මේ අනගාරික විසූ අතර එක් තැනක නවාස තැනින් තැන යමින් ජීවත්තුූ පිරිසක්. අපි දකින්න පුුව බද්කාලන්නන භාරතය ශ්‍රණ සමාජයට තවත් ප්‍රබල ලෙස බලපෑමක්කරපු පිරිසත්තමයි පරිබ්‍රාජක කියන්නේ එතවොට මෙය ගිහිගේෙන් න්නක්වෙලා තැනින් තැනට යමින්ඒඇන සචාර්ක ජීවිතයක් ගතක කරමින් හිටපු පිරිසත්තමයි පරිබ්‍රාජක කියන්නේ. පොට්ටපා සකළුදයි සමන මණ්ඩක සන්දග කියලා සත්‍ර දේශාව පදින සූත්‍ර පිටගේ අපිට පොට්ට පාද ූත්‍රයේ සකළ දායි සූත්‍රයගෙන් අපිට ඒ සූත්‍ර හරහා එයාගේ ආගමික ගැන්න්නෙන් විශේෂයම බුදු හාමුදුරුවත් සමග සමීප සබඳධාව දක් ඔපපු පිරිසහ කෙලට දක්වන්න පුලමුකොද බදු හාමුදුරුව. ආගමික සහනසී ලික්තය තුළු අපි කතා කර මේ සකළුදයි පොට්ට පාද වැනි පිරිගැජ්‍යියන්ගේ ආාමවලට පවා වැඩම කරපු අවස්ථාවන්. එතකට. ොුගේ ශාල පික්වෙේ ොවු ශාල පිරිසක්ලෙ තමයි ජීවත්තල හැට විා අුගාමික පිරිසකොත් මේයට හිටිය විශෂම සස්සාත්තරුන්ිත්ව සංජවෙල්ලඇට පොත් වැනි ආජීවයක පරිබ්‍රාජකයේ ඉට පස කොලිතු ප සිිත දෙදන ඒකන සැරියුත් මගලන්තරුන්හන්සේලාද දෙෙන ගහි ජීවිය තුො මේ පරිබ්‍රාජක කියන කොටස තමයි පරිබ්‍රාජ කියන කොටසට මයි අයත්තල හිටියේ ඉට පසේ ඇතැන් පරිබ්‍රරාජකට දුක් දෙන බෘත සමාඒ මේ දුක්දෙන බෘතම මේ අයනු ගමන කර යෙන සමහර පස්සසි දුරම් පිනව මේ ඒගෙන අත්ත කලමතානියෝගේයට අයිති වෙච්චි පිරිසකු තිටිය කාමසු කල්ලිකානයෝගේ වඩපු පිරිසකුත් හිටිය. එතකොට සුත්්‍යනිපාතයේ මාගන්ධිය සූත්‍රය තුලින් මේ අය පිළිබඳව අපිට අධ්‍යේනය කරන්න පුළුවන් ඊට පස අපිට කතා ගන්න පුළුවන් තාපස කියල පිරිසකුත් තිටිය එතකොට තාපස යඇද තවත් ශ්‍රමණ කොටසැට අයත්ම තවත් පිරිසතා. ෙ රැවල් වැවීම උතුරු සලු දැරීම නවගුණ වැලක් අර බෙල්ල දරාගෙන නැත්තන් අතේ දාගන ඉන්න පිරිස ඉටමස පින්්ඩ පාතයෙන් යැපීම භාවනා කිරීම මොවන්ගේ ලක්ෂණ වුණනා. අසිත දේවාල් ආලාරකාලාම උද්දකරාම පුත්ත භාර්ගව ආදී එවැනි අවසෝ අපිට සුත්ත නිපාතයේ හිරි සූත්‍ර අට්ට කතාව වගේ ඒ බද ස්්‍ර තුලින් ය පිබඳ අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන් අපිදන්නවා කෙස් රවුල්ල වාගෙන ඉඩරි පස උතුරු සැලු දැරීම ඉන්නවගුණවැ පැලඳීම පි්ඩ පාතෙන් ඇැපි විශේෂ මෝන් භාවනාවන් සිද්ධකර ෝග භාවනන්වාගේ භාවනාවන් සිද්ධකර ඒගේ අපි දගකි පුළුව සමත භාව පරතරට ගියපපු පිරිසක් අපි දන්නවා එකන බුදු හාමුදුරන්ගේ ගුරු පමමු ගරුවරය ගුරුවරු දෙදනව ආලාරකාලා මුද්ධ කරාම පුත්ත හිට වගේ අසිත ඇනි තාපස පිලස බද චට. තුළ ්‍රබල නිසා පිට අධ්‍යයනය කරන්න පුළුවන් චරිත කීපයක්ත්තමයි ඒ තාපස්ස කියන චරිත ඒ කොටසට ඇයත්තලා හිටියඉති මේ අයත් අපිට විශාල වසය ඒ බුද්ධ කාලීන ාරතිය තුළ අපිට දකින්න පුළුවන් මී අමතරව සප්ත බරියාස් මුට්ටිකා ඉඩ පස්සේ ධන්ත මූයකකා ඔයවාදීවසයෙන් අපි නෝට්ට ෙ දාරජන පිළිසක් තවත් පිරිසක් අපිට අධ්‍යනය කරන්න පුුවන් මේ තාපස කියන කොටසේ හිටපු. එතකොට මේ අනුවපතේ පි ැන් එතකොට අපි ස්‍රමණන සම්තදාය පිබඳ කතාකරක් ොයි වගේ ශ්‍රමණ පිරිස්ද හිටේ කර හැබැයි අපිට ස්‍රර්මණ සම්ප්‍රදාය පිළිබඳව කතා කරත් දිින් අපිට දකින්න පුළුවන් ස්වාමින් වහන්ේ ඒ වගේ දේපුතේ. ශ්‍රමණ කණ්ඩායම්මල දෙබුණු පොදු ලක්ෂණ කීපයක් අපි ඒ කාරණටිකත් කතාගරුම්. අපි දකින්න පුළුවන් වැඩි පිරිසක් ආත්මවාදය පිළිගෙන තියනවා. එතකට මේ ශ්‍රමණ සම්ප්‍රදායයිහිටබ වැඩි පිරිසක් ආත්මවාදය කියන සංකල්පය පිළි අරගන්න තියනවා. එතකොට ඒකන ආත්මයක් ඇත්ත කියන සංකල්පය. ඒවගේම අනාත්මවාදයකින් ආත්මයක් නැත්ත කියන සංලපැ කියනවා නැත ශස්තවාදී උච්චේදවාදය කියෙන ඔන්න ඔය දෘෂ්තයන්. එතකොට ඒකෙබතේ ආත්මයක් තියනවා කියන. මේ පිරිසකුත් හිටිය ආත්මයක් නෑ කියන පිරිසකපුොද හිටිය. ඉට අමතරව සියලු සමනයෝ කිසියම් ආගමික චින්තාවක් දරලා තියනොයි ගැන මේකෙහිටපු ශ්‍රමණයෝ කිසියම් ආගමික චිින්තාවක් අපිට ආගමික චිින්තාවක් දරලා තියනවා කිය අපිට දගන්න පුළහන්. හිට පස්සේ අනගාරික හා බ්‍රහ්මචාරී ජීවිතයක් මේය ගත කරලා තියෙනවා. ගැ නික්මල ඉට පසේ සංචාර්ග ජීවිත තමයි එක ැනක මේ ගටියයෙන්න තැනින් තැනට ඇවිදමින් තමයි තමන්ගේ ශ්‍රමණ පැවිද්ද ගත කරලා තියන්න ඉඩ පසේ බාහිරක සමාජයේ ඥාති සබවතා මිත්‍ර සම්බඳතා නෑ ගැන්නේ. අර ගිහි ජීවිතයේ තියන ඥාති සම්බර්තා මිත්‍ර සම්බර් අන්නේ වගේ බාහිර සම්බන්ධතා මේයට තිබිලා නෑ. ඊට අමතර අපට තවත් කරුණු කිබයක් දැකින්න පුළුවන්. නිති්‍ය වාසස්ථාන මේ යට නෑ ගහක්්‍යයට ඒ වගේම තවිවිධ තැන්වල මේය අපිට දකින්න පුළගන් කැලෑවල අන්නේ වගේ තැන්වල මේ ය නිත්‍ය වාසස්ථානයක් නෑ විධ විධ තැංවල මේ ය ඉන්නවා. රවාසස්ථාන හැරගෙන ඉඳලා තියෙනවා. ඉටවසේ පිණ්ඩපාතයෙන් තමයි තමන්ගේ ප්‍රත්තිය සරසාගන්නේ. පි ල යි මන්ගේ ජීවිවා රැකගන්න ඉට පසේ නිර්මාණවාදේ බැහැර කර දන කන දෙවියන් වහන්සේ වි ල්ලම වා කියන නිර්මාණවාදීසන් කල්පේ ය ප්‍රතික්ෂේප කලා දන. එවගේම චින්තන නිදහසට ගරු කිරීමක් වසේ ගරුත් කරලා තියනවා චත දහසර අවස්ථාවක් ලබාදීල දන. ඒවගේ කාන්ත නි දහසගේක ම ශේෂම ි ක්කක් කාන්ත ්‍රමන චරිතපවා අපි ඉවා දැක් ඉට පයේ. ක්ති වි ත විධ ෘතමය අනුගමනය ක අපිකුව සුනක වෘත ග්‍රෝත ජ ෘත කියල ඒ වගේ විධ ෘත අනුගමනය කර ඒ වගේ කාමමුසු කල්ිකානයෝගේ අත්ත ක ිමතනෝගවැනි යෝගයන්ද ය . වඩපු ආකාරය අපිට දකින්න පුළහන්. ඉට පස්සේ උපත පදනම් කරගත් සමාජ වර්ගී කරනය අපි ගෙන වර්ණ ධර්ම කියන සංකක්වෙන එත කුල ක්‍රමය ගනෙ මේ ඇය ප්‍රතික්ෂේප කරලා තිබබ ඒවගේම වනගතව හෝ ආරාමිකවතමය ය ජීවත් වනේ. එතකොට මෙන්න මේ ආකාරයට අපිට බුද්ධකාලීන්න භාරතීය ස්‍රණ සමාජයේ පි බඳව අධ්‍යනය කරන්න පුළහන් එතකොට හෙෙනම් අපි දන්නවා දැන් අපි කතා අගරා බුද්ධකාලීන්න ාර දේශ්‍රණ සමාජයේ ආරම්භය කතා කර. ඉට බෞ් ූලාස්ත්‍රතුලින් අපිට කොමද බුද්ධකාලන්න භහරතය සමන සම්ප්‍රදාය පිළිබඳ වද්‍යනය කරන්න පුළුවන්න්නගේ රැබි කතා කර විශේය මබි සූත්‍ර දෙකක් කතා කර තුනක් කතා කර කෝසල සංයත්තයේ සත්ත ජටිල සූත්‍රය දදිීගනිකාය සාමාන්‍ය පලසූත්‍රය දීගනිකාය බ්‍රහ්මජාල සූත්‍රයේ. ඊට අමතරෝපත අබි නාමික වසයෙන්. ඒකාලේ හිටපුු ශ්‍රමණ සමාජයේ පිරිබඳව කතා කර. ආජීවක ජටිල පරි්‍රාජක ඒ ආදීවසයෙන් බද නිකන්ට ඒ අදිවසෙන් අපි හිටබු ශ්‍රමන සම්ප්‍රධාය. ආමික වසෙන් අපි කතාකර ෞද්ධ මූර් ආශත්‍රයන් තුළින්තම අපි ඒේ විදිහයට සාකච්ඡා කරේ ඉට පස්සේ අපි කතා කර මේ සමන සම්ප්‍රජය තිබුණු පොදු ලක්ෂණ කීපයක්. එහනම් ඔන්නඔයි විදිීරතම අපිට බුද්ධකාලීන භාරධයේ ්‍රමණ සමාජය පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුහම් වෙන්න එහනම් අධි විශේෂ මාත්‍ර ගව අපපි සසාකච්චා කර. අපි මේ මාතෘකාවPDF එක කර අපි ආරට ලබා දෙනවා. ඉතින් ආලට මේ පාටම අධ්‍යයනය කරන්න පුළහන් PDFක ොෝඩ කරගෙන ඩිස්ක්‍රප්ෂන් එක අපි දාලාදයනවා PDFක එහයන් බුද්දුධරමේ ඒවල් YouTube චල්ල හා සම්බඳ වු සියලුදනානට මිස්තුූති, අපි නැවත ඊළඟ පාටම සමඟ අපි ඔබත් හමුවන්නම් එහම් සියලුදනාටම සුබර් දවසම්.